අයිබෝන් දූපතේ වෙලාව හරි ඔයයි මමයි එකට එකතු වෙන වෙලාව අපි දෙන්න එකට එකතු වෙලා හැමදාම කරන්න පුතේ ශිෂ්‍යත් විභාය ගැන කතා කරන එක ඒ නිසා දැන් ඔයයි මමයි ගොඩක් යාළු වෙලා ඉන්නේ එහෙනම් අදත් මම තව පුංචි පාඩමක් කියලා දෙන්න හැබැයි මේ පාඩම පුංචි වුණාට විභාගෙදි මේක ගොඩක් අමාරු පාඩමක් ඇයි අපි මේකේ සංසිද්ධීන් ටික මූලික කරුණු ටික හරියට දැනගෙන හිටියේ නැත්නම් අපිට මේ පාඩම අමාරු වෙනවා අද අපි මොකද්ද කරන්න යන්නේ අද අපි යන්නේ පුතේ ගත වූ කාලය සොයන්න මොකද්ද කරන්න යන්නේ පුතේ ගත වූ කාලය සොයන්න ගත වූ කාලය සොයන්න නම් පුතේ අපි මෙන්න මේ ටික දැනගෙන ඉන්න ඕනේ අපි ගත වූ කාලය සොයන්නේ පුතේ නිමකල වේලාවෙත් නිමකල වේලාව මෙයාගෙන් අඩු කරනවා ආරම්භක වේලාව ආරම්භක වේලාව නිමකල වේලාවෙන් ආරම්භක වේලාව අඩු කළොත් පුතේ අපට එනවා පිළිතුර විදිහට ගත වූ කාලය නැත්නම් වැය වූ කාලය කොච්චරක්ද කියලා. අපි මේක ගණන් කීපයකින් හදලා බලමු. දැන් අපට දෙනවා පුතේ නිමකල වේලාව පෙරවරු 8:35යි. මෙයා පටන් ගත්තේ පෙරවරු 6:10ට. එහෙනම් මෙයාට ගත වුණු කාලය අහන. ඔන්න දැන් තියෙන්නේ පුතේ වෙලාවන් දෙකක් අඩු කරන්න. ඒතර වෙලාවන් දෙකක් අඩු කරද්දී සාමාන්‍ය සංඛ්‍යා අඩු කරන විදිහට අපට අඩු කරන්න බෑ. අපි දැනගත යුතු කොටස් කීපයක් තියෙනවා. එහෙනම් අපි ගණන් හදන ගමන් බලමු වෙලාවන් දෙකක් අඩු කරද්දී අපි දැනගෙන ඉන්න ඕනේ කරුණු මොනවද කියලා. පළවෙනි කාරණය. පැය සහ විනාඩි වෙන වෙනම අඩු කරන්න ඕනේ. වෙලාවන් දෙකක් අඩු කරද්දී පුතේ පැය සහ විනාඩි අපි වෙන වෙනම අඩු කරනවා. අපි මෙයා අඩු කරමු විනාඩි පැත්තෙන් පටන් අරගෙන 5න් බිඳුවක් අඩු කරාම 5යි 3න් එකක් අඩු කරාම 2යි 8න් 6ක් අඩු කරාම ඒත් 2යි 2:25. දැන් මෙන්න මේ කාලය අපෙන් අහන්නේ පුතේ ගත වූ කාලයනේ. එහෙනම් ගත වූ කාලය කොච්චර කාලයක් ගත වුණාද කියලා අහපුවාම අපි ඒ උත්තරය දෙන්න ඕනේ පැය සහ විනාඩි වලින්. එහෙනම් අපි මෙයාට දානවා පැය කියලා. එහෙනම් ගත වූ කාලය පැය කීයද? පැය 2:25යි. අපි තව ගාණක් බලමු පුතේ. පස්වරු 9:48ට ඉවර වෙනවා. පටන් ගන්න පස්වරු 6:35ට. එහෙනම් ගත වුණු කාලය හොයන්න මොකද කරන්න ඕන? මේ අවසන් කරපු වේලාවෙ ඉවර වුණු වේලාවෙ පටන් ගත්ත වේලාව ආරම්භක වේලාව අඩු කරනවා. එහෙනම් පළවෙනි නීතිය තමයි පැය සහ විනාඩි වෙන වෙනම අඩු කරන්න ඕනේ. 8න් 5ක් අඩු කරාම 3යි 4න් 3ක් අඩු කරාම 1යි 9න් 6ක් අඩු කරාම 3යි. එහෙනම් 3:13. දැන් අපි මොකද කරන්න ඕනේ පුතේ? මේ 3:13 පැය සහ විනාඩි වලින් දෙන්න ඕනේ. ඇයි ඒ? අපෙන් අහන්නේ ගත වූ කාලය කොච්චරක්ද කියලා. එහෙනම් පැය 3:13. ඔන්න අපි වෙලාවන් දෙකක් අඩු කිරීමේදී නීති දෙකක් කතා කරා. තව චුට්ටක් තියෙනවා. ඒ ටිකත් අපි තව ඉදිරියේදී කතා කරලා බලමු. ඔන්න දුවේ පුතේ, වෙලාවන් අඩු කිරීමේ අපි නීති කීපයක් කතා කරපු නිසා අපි තව දුරටත් ඉදිරියට කතා කරලා බලමුකෝ. දැන් බලන්න. අපිට දෙනවා පුතේ නිමකල වේලාව පෙරවරු 10:20යි. ආරම්භක වේලාව පෙරවරු 6:30යි. එහෙනම් ඔන්න ගත වූ කාලය හොයන්න අඩු කරන්න ඕනේ. ගත වූ කාලය හොයන්න අපි නිමකල වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරනවා. දැන් බලන්න පුතේ අඩු කරද්දී විනාඩි පැත්ත දිහා විනාඩි පැත්තේ 20න් 30ක් අඩු කරන්න. 20න් 30ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. අපි දන්නවා පුතේ කුඩා සංඛ්‍යාවකින් විශාල සංඛ්‍යාවක් අඩු කරන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? දැන් සාමාන්‍ය අඩු කිරීම විදියට බිංදුවෙන් බිංදුවක් බිංදුවයි දෙකෙන් තුනක් බෑ එකක් ගෙනාවා 12න් 3ක් කියලා ඒ විදියට අඩු කරන්න බෑ. ඇයි ඒ? අපි මේ අඩු කරන්නේ වේලාවන් දෙකක්. එහෙනම් පුතේ මෙන්න මේ වෙලාවට විනාඩි පැත්තේ අඩු වගේකින් වැඩි අගයක් අඩු කරන්න තියෙනවා නම් අපි ඉස්සරලාම කරන්නේ පැය පැත්තෙන් එකක් ඉල්ලගෙන එනවා විනාඩි පැත්තට. මගේ දුවලා පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ පැය පැත්තෙන් එකක් පුතේ විනාඩි පැත්තට යද්දී එයා විනාඩි 60ක් වෙනවා. එහෙනම් අපි මේ පැත්තෙන් එකක් කියලා ඉල්ලන් යන්නේ විනාඩි 60ක්. අන්නේ ගේන විනාඩි 60ට මේ තියෙන විනාඩි 20 එකතු කරන්න.
හැටයි විස්සයි එකතු කරාම කීයද පුතේ 80යි ඒ 80ෙන් මේ අඩු කරන්න තියෙන 30 අඩු කරන්න බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8ෙන් 3ක් 5යි එහෙනම් ඔන්න විනාඩි පැත්තේ විනාඩි 50යි දැන් යනවා අපි පැය පැත්තට පැය පැත්තේ පුතේ දැන් 10ක් නෑ දැන් තියෙන්නේ 9යි ඇයි අපි එකක් ඉල්ලගෙන ගියා එහෙනම් 9ෙන් 6ක් අඩු කරාම කීයද 3යි එහෙනම් ගත වූ කාලය පැය 3යි විනාඩි 50යි මං හිතන්නේ මගේ දුවලා පුතාලට වඩා පැහැදිලි වුණා දැන් කියපු කාරණේ අපි තව ගානක් බලමු පස්වරු 9:48ට ඉවර කරනවා ආරම්භ කරන්නේ පස්වරු 5:52ට දැන් ගත වූ කාලය අහනවා අපි ගත වූ කාලය හොයන්න නිම කල වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරනවා විනාඩි පැත්තට ගිහිල්ලා බලනවා 48න් 52ක් අඩු කරන්න බෑ පුතේ එහෙනම් මොකද කරන්නේ පැය පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා පැය පැත්තෙන් එකක් විනාඩි පැත්තට එද්දි 60යි ඒ ගෙනාව විනාඩි 60ට මේ 48 එකතු කරනවා එතකොට එනවා අපට විනාඩි කීයක්ද 108ක් දැන් මේ විනාඩි 108න් 52ක් අඩු කරනවා 8න් 2ක් 6යි බිඳුවෙන් 5ක් බෑ 10න් 5ක් 5යි ඔන්න විනාඩි 56යි එතන පුතේ මෙතන දැන් තියෙන්නේ 9 නෙමෙයි අපි එකක් අරගෙන ගියා 8යි එහෙනම් 8න් 5ක් අඩු කරාම 3යි එහෙනම් පිළිතුර පැය 3යි විනාඩි 56යි ඔන්න අපි අඩු කිරීමේ තවත් නීතියක් කතා කරා මොකක්ද විනාඩි පැත්තේ අඩු වගේකින් වැඩි අගයක් අඩු කරන්න තියෙනවා නම් පැය පැත්තෙන් එකක් අරන් එනවා ඒ කියන්නේ විනාඩි 60ක් ඒ ගේන විනාඩි 60ට තියෙන විනාඩි ගාන එකතු කරනවා ඒ ලැබෙන පිළිතුරෙන් අඩු කරන්න කියන ප්‍රමාණය අඩු කරනවා හැබැයි මතක තියාගත යුතුම කාරණේ මොකක්ද දැන් පැය පැත්තේ එකක් අඩු වෙනවා ඒක අමතක කරන්න එපා එහෙනම් පුතේ අපි තව ගානක් බලමු දැන් බලන්න නිම කල වේලාව පස්වරු 3:45යි ආරම්භක වේලාව පෙරවරු 10:30යි එහෙනම් ගත වූ කාලය අහනවා නිම කල වේලාව පස්වරු 3:45යි ආරම්භක වේලාව පෙරවරු 10:30යි දැන් අඩු කරන්න ඕනේ පෙරවරු වේලාවකින් පස්වරු වේලාවක් අඩු කරන්න තියෙනවා පෙරවරු වේලාවකින් පස්වරු වේලාවකින් පෙරවරු වේලාවක් අඩු කරන්න තියෙනවා නම් පුතේ අපට එයා අඩු කරන්න බෑ පස්වරු වේලාවකින් පෙරවරු වේලාවක් අඩු කරනවා නම් ඉස්සරලාම කරන්නේ පස්වරු වේලාව අපි ලියා ගන්නවා සම්මත ක්‍රමයට එහෙම නැත්නම් ඩිජිටල් ක්‍රමයට 3:45 ඩිජිටල් ක්‍රමයට ලියාදි පුතේ 15:45යි එයාගෙන් අඩු කරනවා දැන් පෙරවරු 10:30යි පහෙන් බිඳුවක් 5යි 4න් 3ක් 1යි පහෙන් බිඳුවක් 5යි එහෙනම් ගත වූ කාලය පැය 5යි විනාඩි 15යි එහෙනම් ඔන්න මම නැවත මතක් කරනවා පස්වරු වේලාවකින් පෙරවරු වේලාවක් අඩු කරන්න තියෙනවා නම් මගේ දුවලා පුතාලා මොකද කරන්න ඕනේ ඒ පස්වරු වේලාව සම්මත ක්‍රමයට ලියාගෙන එයාගෙන් අඩු කිරීම කරන්න ඕනේ මේ විදිහට ආවෝ නිම කල වේලාව පස්වරු 6යි 12යි ආරම්භක වේලාව පෙරවරු 10යි 50යි දැන් අඩු කරන්න කියනවා පස්වරු වේලාවෙන් පෙරවරු වේලාවක් අඩු කරන්න බැරි නිසා අපි පස්වරු වේලාව ලියා ගන්නවා සම්මත ක්‍රමයට කීයද පුතේ පැය පස්වරු වේලාව සම්මත ක්‍රමයට ලියනවා කීයද පුතේ 18යි 12යි එයාගෙන් අඩු කරනවා පෙරවරු 10යි 50. ඔන්න විනාඩි පැත්තේ ගැටලුව ආවා 12න් 50ක් අඩු කරන්න බෑ. දැන් මොකද කරන්නේ? අන්න අපි කලින් කතා කරා විනාඩි පැත්තේ අඩු අගයකින් වැඩි අගයක් අඩු කරන්න තියෙනවා නම් පැය පැත්තෙන් එකක් ඉල්ලන් එනවා. මෙයා මේ පැත්තට එද්දි 60යි 60යි 12යි එකතු කරාම 72යි 72න් 50ක් අඩු කරාම කීයද පුතේ 20 දෙක. එතකොට මෙතන 18ක් නෑ දැන් තියෙන්නේ 17යි. 17න් 10ක් අඩු කරපුවාම 7යි. එහෙනම් පැය 7යි විනාඩි 22යි. දැන් මගේ දුවලා පුතාලාට ඔන්න ගත වූ කාලය හොයන්න.
වේලාවන් දෙකක් අඩු කරන විදිය මම බොහොම පැහැදිලිව කියලා දුන්නා. මම ආයේ මතක් කරන්නම්. වේලාවන් දෙකක් අඩු කරද්දී පැය සහ විනාඩි වෙන වෙනම අඩු කරන්න ඕනේ. අපට ලැබෙන පිළිතුර අපි පැය සහ විනාඩි වලින් දෙන්න ඕනේ. ඊළඟට විනාඩි පැත්තේ අඩු අගයකින් වැඩි අගයක් අඩු කරන්න තියෙනවා නම් පැය පැත්තෙන් එකක් අරගෙන ගිහිල්ලා විනාඩි 60ක් බවට පත් කරගෙන ඒ 60ට තියෙන විනාඩි ගාන එකතු කරලා එයාගෙන් තියෙන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. අන්න ඒ වෙලාවට පැය පැත්තේ එකක් අඩු වෙනවා කියලා මතක තියාගන්නත් ඕනේ. ඊළඟ කාරණේ තමයි පස්වරු වේලාවකින් පෙරවරු වේලාවක් අඩු කරනවා නම් මගේ දුවේ පුතේ පස්වරු වේලාව සම්මත ක්‍රමයට ලියාගෙන අඩු කිරීම කරන්නත් ඕනේ. ඔන්න ඔච්චරයි ගත වූ කාලයේ සෙවීමේදී අපි දැනගත යුතු කරුණු ටික. මං හිතන්නේ මේ කරුණු ටික දන්නවා නම් දැන් ගණන් 100ක් 200ක් නෙමෙයි 1000ක් වුණත් හදන්න පුළුවනි. ඇයි? අපි දැනගත යුතු කරුණු ටික දන්නවා. එහෙනම් ආරාධනා කරනවා මගේ දුවලා පුතාලාට කම්මැලි වෙන්න එපා. කම්මැලි වුණොත් අපි පරදිනවා. අපි වැඩ කරන්න ඕනේ. එහෙනම් අද ඉඳන් මේ අමාරුයි කියලා කිව්වපු ගණන් නැවත නැවත හදන්න ඕනේ. මේ අභ්‍යාස කරන්න ඕනේ. ඒ වගේ පිළිතුර හරිද කියලා ඔයාලටම බලා ගන්න පුළුවනි. අන්න එහෙම කෙරුවොත් මේ අමාරුයි කියන විභාගේ දෙමව්පිය බලාපොරොත්තු තියාගෙන ඉන්න විභාගේ ඔයාට පාස් වෙන්න පුළුවනි. ඔයාගේ රත්තරන් අම්මගේ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නත් පුළුවනි. එහෙනම් මතක තියාගන්න පුතේ මේ ලෝකයට ගොඩක් මාදරේ ඔයාගේ අම්මයි තාත්තයි. එහෙනම් යළිත් දවසක් හමු වෙමු. එතෙක් සුබ දවසක්.